අංක හත්තර පෙපර එක නැති අය අපුරංක හතරකිල අංක දාලා නිවරදි පිරිිතුරු අංකය පමණක් යොදන්. එකේ ඉඳං අට දක්වා කරන්න හොබන පෙපර එක නැතියි අතුස්සන බල පෙපර නැති අය කවදන්නේ හැමවටම තියෙනව නේද නායක ගොඩක් හොඳයි ෂෙන්ට අත්තිය නවද පෙපරික හම්බුණනාදශයෙන් හරි එහෙනම් අපි වේගෙන් එකයින් දන් අටදක්වා කරගෙනයම් ඉවරයට අතුොස්සන්න පුළුවන් යෝෂිත්ත ඉවරයි එෙත්මවරයි ධානේශයෙන් හනි උොඩක් දෙනක් ඉවරහිද සාකච්ඡා කරන්න ගන්නවා පොට වේකෙන් කරන්න ඕන්නේ ඔකිිත්ත තව ගොඩක් කරන්න ති හොද ඉවරද හැනි දැංහෙන අපි සසාකච්ඡා කරමු පහත වාක්‍යවලි ඉරියදි පදේ අටතයට වඩා සමීපාටතය දෙන වරණය තෝරන්න තියෙන්න්නේෙ. කවියකුගේ වාකෝෂය, භාවික ගුණේට මුල්තැනත්්දේ. ආභාවික ගුණේ කියන්නම ගදද භාවික ගුණේ කියන හැඟීම් දනවන සුළු කියනෙ එක හැඟීම් දනවන සුළු. තොරො වාකෝෂය කියලා කියන්නේ වාකෝෂය කියන වච්චන සමෝහය කියන අදහස වච්චන සමෝහය. වාචාර්තය වචනයේ අරතය, නෙද ව්‍යංගාර්තය, ව්‍යන්ගෙන් පැවසනනාටතේ නෙද ව්‍යංගාර්ථය කගෙන සැඟවුුණු අරතය මෙතන හලතින වාකෝෂය වචන සමූහය. සාහිත්‍ය කරුවාගේ වික්‍රමයන් ප්‍රකට වන්නේ බස්සෙහි හසලත්වය මතහ අමකද හසලත්වේ කියන හැගීම් දනවන සුළු. ඕ හසලත්වය කියන්න මකක්ද ළමයි? හිපුණත්වයට හිපනත්වේ දෙකට එක හරි මට අටදක්වා පිළිතුරු කියන්නුනෙ පාතිමා පරිකල්පනය අනුමාන සිතුවිල්ල ආකස්මිකව හරියට හරි ආකස්මිකව කියන්නේ තිබේ මිකැන හේතුවක් නැතිව හේතුවක් නැතිව චිරන්තන කවුරානික ඊ ළඟට පහත ප්‍රශ්නවලේ ඉඩියදි කොටස අරතය තෝරා යටින් ඉඩක් කලන්න. මගේ කෙල්නට නිකරුණේ පද හදනවා යැයි රූපාගේ මව ගැමියන්ට චෝදනා කළාය පද හදනවා අභූත චෝදනා නගනවා පනට පනමින් හිතවත්ව කැලෑ නීතිය බලවතා දුබලයා පෙලීම කොඩක් හොඳ එතකොට වාතිමාගේ අටිම් අටම හරිනේ නිවරදී. එක දෙ තුනට තු හතරට දෙක නෝතන සාහිත්‍යකරෝ චිරන්තන සාහිත්‍ය උත්තීන් භාවිතයට ගනිී උත්තීන් කියල කියන කියමයි. එතකොට චිරන්තන කියන පෞරාණිකන පහට හතර හයට තුන හතට දෙක අටට එක්ක. දැන් එහෙනං ඊළඟට නමේ ඉඳංකරන්න දහනමය දක්වාම්. බලන්න දැන් තමන් කත්ත පිළිතුර හරිද කියලා හොඳට හිතල ගන්න දැවි බාගෙදි වගේනම් එසෙල්ලාමය කොටුකොළේ ලක්්නු කරන්නේ පිළිතුරු පත්්‍ර සෙල්ලහම පැන්සලින් හරි කරලා ඉන්න ඕනේ නැවත වරක් බලන්න ඕනේ තර්ක කරමීින් බලන්න ඕනේ පිළිතුරු හතර මේ තුළ මේක හරිද හරිද කියලා එද ඉට පස්සෙ බලල අමාරුවයි වෙයිතුරු කරලා එව නැවත කරලා ආයිපාලච්චෙක් කලා තමයි පිළිතුර පත්ත්‍රට ගන්න ඕේ දැන් අපිට කාලවෙේලාව මදිහින්ද තමයි වීගෙන් කරන්නේ හඩි දැංහෙනම් අපි සාකච්ඡා කරමු නමයටයි දහයටයි මට පිළිතුරු ලබා දෙන්න භාග්‍ය. රජා සංවටධන කටයුතුල යෙදනෙන උගතුන් එටැන්ගේන් බැස යුතුයැයි චනාධිපතිතුමාට අවධාරණය කළේ එක්ම්ගේ එක්ටැම් ගේයින් බැසි යුතුවය කියනමු කක්්ද. ඕ සමාජයේ නැත්වී නොසිටිය යුතුයි. සමහට දේශපාලක්නියෝ කෙන්ද කන්ද කිරීමට රුසිියෝ විති. කෙන්ද කන්ද කිරීමට කියන්නේ. පුංචිදේ විශාලකොට කියනොනේ කුඩා දෙයක් විශාලකොට කීමට නේද හරි හොඳයි. ඒ ළඟට අංක එක්කොල හින් අන්දාහතට ප්‍රශ්නවට සෑම පදේක මක්ෂර විඥ්්‍යාසය නිවරදිවී ඇදී ඇති වරණය තෝරන්න කියනවා. හරිහිමංශා මට පිළිතුරු ලබා දෙන්නෝ ඕන. එක්ොළහට... එක්කොල්ල හට තුන නේද පරිවාර්තනය නිමරදී විමර්ශනයේ විශිෂ්ට නිවැරදි. තොකොට අබිලාශය කියනකොට අංකෙක්කේ වැරදි. අපිලාශය කිව්හම මෝර්දද ශයන්නෙන් නෝන නේද ඉළඟට දෙවිනිකි සූක්ෂම කිවූහම මෝර්දද අර්ශයන්නෙන්නෝ. ඉළඟට හතරැවිෙනකි ශිෂ්ඨාචාරය අල්ප ප්‍රාණටආයන්න භාෂනය මර්දචන අයන්න එනූ. ඉනන් නිරදි පිළිතුරෙ කුළහට අංකතුන හඩි දොළහට හිමංශා ඕ දොළහට අංක එක වර්ධනය නිවැරදිී සන්තුෂ්ටිය විස්මය නේද එහෙනම් දෙකේ මොකක්ද වැරදි ප්‍රවීණ කියනකුට මුඩු දජ නියන්නේ නො නේද ජේෂ්ට ආජේෂ්ඨ වගේ වචන නිතරෙනවා එහිඳ හොදදට පුරුදුන ජේෂ්ට කියනකට කොම්බෝ එෙනවා හරිද ඊළඟට ජයන්නේන ළඟට යයන්න යන්සේනම යන්සේ හල් කිරීමක් කරලා තමයි ලියන්නේ. යන්සේ හල් කරනවා. இළඟට මෝර්දද අල්ශයන්න මහප්‍රාණට ජේෂ්ට හනිද කොහොම දෙන්නේ කොම්බුවයි ජයන්නයි. යන්ස ල්වෙලා මෝර්දද අල්ශයන මහප්‍රාණට ඔන්නෝවනන් නිත්තන නිතර ලියලා තුන්සරයක් අතරසරයක් නියල හරි පුරුදු වඩ. ද දේෂ් කනිෂ්ට සමස්ත පස්ථාර නේද ආවාාසිය ඔය වචන නිතර පේපරල දීනවච්චන නේද. හරි ඊළඟට පරිමාණ කියනකට මුඩුදච නෑයින්ඩෝ. නිරූපණ කියනකට මුඩුදච නයන්න ඕෝනේ. ආභාෂය ආභාෂය කියලා මෙිහිම වැරදිීන ආබාසයකවූ හම ඔකිත්පුතේ දන්තච සයන්න එ ඕනේ. නේද ආබාසය කැනමුකක්ද බලපෑම. මේ හලි එහනන් දහතුනට එනෙ මකක් ද හිමංශා ඇවුන්නැපති. ඕ හරියට හරි දහතුනට එෙන්නේ දේවෙන්නේ පිළිතුර අනිද සමස්තනිවර දී අල්ප්‍රාණතයන්නෙන්නේ කනිෂ්ට මේ විදිහට කනෂ්ට කියනකොට විබාන ෝඩුද දර්ශයන මහප්‍රරන්ට එනවා නියන්නෙවෙල්ල? දන්තජ නියන්නේ ගොටක්කයි මූට දජදානො එක වැරදි. හොඳද ධන්තජ නියන්න තමයි කනිෂ්ට යථාර්ථය මේ විදිහට මහාප්‍රාණ තායන දෙක්ෙන යතාාර්ථය මේ වට කියල ලියලා පුරුදුුවන්න. අනිද හඩ ඒ ළඟට සම්ප්‍රදාය කියනකට වැරදින හල්පප්‍රාණ දායන්න එ නෝනේ ඒ ළඟට සම්ප්‍රදාය හිළඟට මොකක්ද වැරදිී හිතන පුස්ත කාලය කිව් හම අල්පප්‍රාණ තයන්න එන ස්ත ස් ඉස්තරය කිය ඉස්තරට අල්පප්‍රාණ තයන්න ෝනේ නිතුට ස්තර කිව්වත් අල්ප්‍රාන තයන්නම. ඉෂ්ට හඩිද වැරදින. ඉෂ් වැරදිනේ ලිෂ්ඨ කාමී කියලගෙනකට ිෂ්ට කියනයි අල්පප්‍රාණට අයන්න. තීක්ෂණ කියනකොටත් වැරදිතී යන්න අල්කයන්න මර්දද අ මෝර්දද ශයන්න මෝර්දජ නයනනේ තීක්ෂණ එනට ධාරණය නිවැරදිී ළඟට සන්ධිස්ථානය කියනකොට මහප්‍රාණ දියන්නේ ඩෝන නද මහප්‍රාණ දියන්න සන්ධස්ථානය ක්‍රවිෂ්ට කියනකොට මේ ප්‍රවිශ්ට හරිද වැරදි ද ප්‍රශ්යනකට මූර්ද අර්ශයන් එන්න ඕනි හනිද ගොඩක් හොඳයිඒ එහෙම අවබෝධෙන් ඉන්නවා කියනෙ ගොඩක් හොඳේ මූඩිද ද අර්ශයන් එනෝ. අදාහතරට මොකක්ද හිමංශ දාහතරට ඕ ප්‍රාදේශික නිවැරදි නෂ්ටාවශේෂ ප්‍රහරශය නිද සිනහාව නිවැරදි ප්‍රාදේශික නෂ්ටාවශේෂ ප්‍රහරෂය. එතකොට නිශ්පල කියන එක හරි සාම්ප්‍රදායක කියනකොට සාම්ප්‍රදායික සායන්නෙන් නොනේ දායන්නෙන් ොනේ සම්ප්‍රදාය කියල වචනයක් තියෙනවා සාම්ප්‍රදායක කියලලාත් වච්චනයක් තියවා අනිද ප්‍රස්ථාව කියනකට අල්ප්‍රාණ තායන්නෙන් නොයි. චෛත්‍ය මේ හරිද මැරදිද. ළමයි රතා කරන්න බල? ඕ හරි චෛත්‍යය මේ නිවරදි. හැනිද අෞෂධ කියනකොට නම් කොම්ඹුවක් කියෙන්නේ නැහැ. හනිද අගවේෂන ගවේෂන කියනට හරිද වැරදිද පැරදි මඩු දචනායන්නේ නො ප්‍රතිඵල නිවරදි. එතකොට බලන්න පුතේ මේ විකාසන ඔන්න ඉගෙන ගන්න ආයි පටත් දන්න එපා විකසනය විකසනය වෝත්? විකසනය වහ කියව් හම අදහස්සන්නේ ක්‍රමයෙන් වැඩෙනවා කියන එක හනිද ක්‍රමයෙන් වැඩීම. විකසනය කියනකොටත් එන්නේ වියන්න කයන්න ධන්තජ සයන්න නයන්නේ අයන්න. හනිද ධන්තජ නයන්නමයි. ත වික්කසිත්ත පිපුුණ කියනකොටත් වියන්න කයන්න ධන්තජ සයන්න දයන එක දන්නවනේ. ඉලර විකාශනය විකාශනය කිව්හම. ලද සයන්නන්නේ එනවා ක්‍රම විකාශනය කියලා. ක්‍රම විකාශනයනම් අදහස්සෙන්නේ ඔයාල ඒ තියෙනවාකෙතට ක්‍රම විකාශනයනම් තාලුද ශයනවා. ඉළඟට පිපීමක්කරි පැතිරීම අක් ගැන අදහස්සෙනන පැතිරීමක් ්‍යාප්තවීමග ගැන අදහස්සෙනොන විකාශනය තකොට දන්තජ සයන්න. හනිද පැතිරීමනන් දන්තජ සයන්න ක්‍රම විකාශයනන තාලුද ශ්‍රයනවා. හනිද. විකාශය වෙනම විකාශ්ණය කල එනකොට නොන තාළුදශ හෙනම් මෙ එතෙන්ට මොකක් දෙන්න ඔොනු විකාශයට තාලුද ශයන්නෙන් නොන විකාශය තමන්ට මේ වගේ අක්ෂණ විඥ්ඥාසය ප්‍රශ්නයක් වැරදුනොත් ඒව තනියම හරි කටුළු කළේක තුන්න බැගින් හතර බැගින් ඩියලා පුරුදු වෙන්නේ කනිවාඩය. හනිද හ ඊළඟට. පහළවෙයිඳං දහනේ දක්වා පිරිිතුරු ලබා දෙන්න යෝෂිත අන්තස්ථාක්ෂරයක් නොේදුනු වචනයක් සහිත වරණය තෝරන්න නැපුතේ වැරද පිළිතුර එන්නෝනේ තුංවෙනි පිළිතුර මගේයි කියල කියල දෙන්නම් අන්තස්ථාක්ෂරයක් අන්තස්ථ අන්දස්ථාක්ෂරයක් යෝහම යාරලව අදහස් වෙන්නේ අනිද එහිෙනං මෙතරින් කියන්නේ යාරලව නොයතුනු වච්චනයක් සහිත වරණය තෝරන්ද වාරුව කියෙනක වයන්නත් තියෙනවා අයන්නත් තියෙනවා හරි දයෝෂිත හැම්ම එකම අන්තස්ථාක්ෂර තිනු හැබැයි තුූමෙන එක අන්තස්ථාක්ෂයට නොයදුරු වචනයක් තියෙනවා. මොකක් දේ වාරුව කෙනෙකේ වයන්නත් තියෙනව නිරුයන්න මොකක්ද මේ හවරිය කියනෙකේ නෑනේ එක මොනාකුරද අන්තස්ථාක්ෂණයක් නොවන්නේ හයන්නන්න හරි හයන්න හයන්න මොනාකුරක්ද තමයි ඕෂ්මාක්ෂරයක්න දෝෂමාක්ෂරකය ොහමනැත්ත ඕෂ්මාක්ෂරවලටම ගර්ෂයක්ෂර කියල කියනනේ දෙතුවටු මොුවද ඕෂ්මාක්ෂරවලට අයිති වෙන්නේ. විසර්ගය අයිති වෙනවනේ අක් කියන එක ශාෂසාහාෆ කියක්ෂර ෂ්මාක්ෂණ හිමනත්තන් ගර්ශෂහිනං හයන්න අන්තස්ථාක්ෂරයක් නෙව. දර්දසලයක් නෙවේ එතකොට පුත්තේහෙනම් පහළවට තුන දෙැම් පැහැදිලි දේශිත හරිදාස්සයට මකක් ද ඕහරේ අකාරාගිය ඊළඟට මුලින් දැක්වෙන අක්ෂර වර්ගයක්ට අයත් අකුරක් නොේතුනු වචනයක් සහිත වරණය තෝරන්න. සංඥක නේද දැම් මෙතනදී සංඥකාපුරන් නොයදනු වචනය කියන්න බලන්නේ යෝෂිත අනුබද්ධ කියනක පලන් දින්න කියෙ සංඥක තියන්න දියන්න තිෙන සංඥක බීයන්න තින අනුබද්ධ කෙනෙකේ සං්ඥක නෑ නේද අපි මතත් කර ගම මහප්‍රාණ ක්ෂරමනවාද භාග්‍ය කාචට තාප ගාචඩ ධබ අල්ප අල්ප්‍රාණ කච්චට තප ගචට දම් සංඥ අක්ෂර ඕගාජඩධාබ නාසික්‍යක්ෂන ඥගන්න නම නේ දාහිනම් මෙතන සංඥක නොයදුනු වචනය අනුබද්ද. ඌෂ්මාක්ෂර එකක් පමණක් කියදුණු වච්චනයක් සහිත වචන පේලිය තෝරන්න ඕ එතන උෂ්මාක්ෂර එකක් පමණක් කියෙදනු වච්චනයමොකක් ද නෑ ඕධිවිභාෂයක මොකක් ද ඕ දිවිභාෂා කෙනෙ එකේ මූර්ුද ද ශායන්න දයනවා නේ දහටටහෙනම් තුන. ඊළංග්‍ර ෝෂිත මිශ්්‍රක්‍රියා පදයක් සහ විදික්‍රියාපදයක් පිළිවලින් එදී ඇති වාක්‍ය තෝරන්. ඕ මො කියමු බලන්න මොකක් ද මිශ්්‍රක්‍රියාව ගනිමින් කියෙනෙක ගනිමින් මිශ්්‍ර්‍රියාවක් බිදධානය මොකක් ද විදික්‍රාව යන්න නේද යන්න කියන එක විදික්‍රියාව හරි හොඳයි ඊ ළඟට මස්සේ ඉඳං එපිටුවම කරන්න විස්සේඳං තිස්ස එක දක්වාම කරන්න පෝර ක්‍රාපදයක් යෙදී ඇතිවාක්‍ය තෝරන්න. පූරක්්‍ර ගෝවයා සරුකෙත දැක්කෑ උදැම් ඇනුවේ දැක්කැ කියන එක පූර්රක්්‍රියාවක් නේද නටනටා කියමින් ඒවා මිස්්්‍රක්්‍රියා එතකොට වනසෙත්වා කියන එක ආශිද්වාධික්‍රියාව පාර්තනා ක්‍රියාවක් නේද එහෙනම් සැරසී විස්සටන්නේ තුම්වෙනි පිළිතුර. විස පහත දැක්වෙන යුගල පදත්තුරින් පදයුගල අරතෙන් සමාන නොවන යුගලපදය තෝරන්න කියවා. කිත් කියන්න විස්සේ පහදක්වා කණ කර ඕ ගරු නම් වූ හොරුපුරුදු අගහිග නෙද දැහුරු පුරුදු අගහි, ගරු නම්ඹ මෙවා සමානයන ගෞරව නමු හැබැයි කණකරගනක සමාන නැහැ නෙවි කර කියන්න බෙල්ල. නේ දෙතකට කණ කර මෙම සමානතාවයක් නැහැ. ඊළඟට පහත දැක්වනි යුගල පද අතුරින් එකක්. පදයක් අනෙක් පදේ අඩතේ ත්‍රීවුර කිරීමට ඉබහල් වන යුගලපදය තෝරන්න කියනවා. පළවැෙනයක ඉඩම් කඩ මනිවරදී තොටවාද යනවාද බේදනම් සමානයනි බේද යන්න එන විරුද්ධ. බාල මහළු විරුද්ධ හැබැ ඉඩම් කඩම්ගෙන ඉඩම් කඩම් කෙනෙ එක් පදිින් අනිපදය අඩතය වඩාත් හොඳින් තවර කරන්නන්නේ ඉබහල් වන යුගලපදයයක්. නටයි යන ක්‍රියාපදේ උත්තම පුලුෂ වෙන්නත් තෝනි අතීතකාල වෙන්නත් තොනි බහෝ වචන වෙන්නත් තෝනිමකක් ද. අතර නැටූමු හරි ඒ නඟට පහද දැක්වෙන වාකෙවල ස්තැන සම්පූර්ණවීමට වඩා සුදුසු වචනය තෝරණකිල. ඇ දක්ෂ ගුරුවරියක පමණක් නොව දයාබර, මාතාවක් ද වෝවාය එනම් තුම්වෙනි පිළිතුර. මහගව සේකරයන් විසින් කාව්‍ය ග්‍රන්ථ රැසක් නිර්මාණය කරන ල්දී කරන ලදී එන්නේ හොඳඒ හොඳින් පිළිතුරු දුන්නා ඔකෙත් ඊළඟට මට විසි හයේ ඉඳං තිස්ස එක දක්වා පිළිතුරු ලබා දෙන්න සරසි පයින් පයින් යන්නන් දපුුණු පසින් යායුතුය. ඊළඟට අප උනන්දුවෙන්, අප කරන්ඳුවෙන් පාඩම් කරති දෙමාපියෝ සිතති සංශාර්ථවාක්‍යයක් නේද එතකොට අප කියන එක අනුක්ත වෙලා තියෙන්නෝනි කරතිී කියල මේ විදිහට වියදෙන්න්නෝනි දෙමාපියෝ සිතතිට දෙමාපියෝට මේකෙ ප්‍රධානවාකයක් සහ අන්තර්වාක්‍යස්සාහ ප්‍රධානවාකය දෙකක්ති වෙටකට දෙමාපියෝට අනුව තම ආක්‍යාතී තියන්නේ දෙමාපියෝ සිතති. ඊළඟට එතුමාගේ හරබර දේශනය, අපාසා සිටි මහත් සතුටිනි. එෙනම් විසිහතරට තුන විසි ප සිහ දෙ විසිහටට තුන. නේද හරි. විසිනමේට මහගම සේකන මහතා විසින් රචනා කරන ලද කා්‍ය ග්‍රන්ථ දෙකක් වන්නේ සරසී. සක්වාලීනි හෙටයිරක් පායයි. නේද පෝඩිමන්්ඩියේ පාක්‍රම කොඩිතුවක්කො බෝඩිම මහගම සේකර වස්සාන මෙවරත් නශ්‍රී විජේ සිංහියන්ගේ. නම් පැහැදිලිම මමඟ සකර විසින් රචනාකරේ සක්වාලිහිනි හෙටහිරක් පායයි. නේද. භාවනාව සංකාව යන කෙටිතා භාවනාව සංකාවන කෙටිතා සංග්‍රහ රච්චනා කළේ. නැපුත සයිමන් නවගත්ේගම සයිමන් නවගත්තේගම මංවාලට ඒවල ඇති මෙයාලගේ කෙටිකතා කාභ ග්‍රන්තයම පිටපත් කරන්න සටහනක් යබෝ එකෙත් තියෙනවා භාවනාව සංකාවන කෙටිකතා සංග්‍රා කලතින සයිමන් නවගත්තේගම.ඉළඟට පහත දැක්වෙන එක් ප්‍රකාශයන්නේ අදහසට වඩාත් කෙලපිෙන පස්ථාවෆිඩ්ඩ තෝරන් නරක දෙයක් නරක දේක වුවද යම් හොඳකුත් ඇත ඕ කොහොමගයේ එවන නම් සීතලයි හරිනිවැලදිී තිස්සකට දෙකනේ තෙමිච්ච කුකුලට සීතල නැහැලු. නේ අසරනූ කෙනෙක් සම්බන්ධෙන් තමයිෙ දෙන්නේ. යමයාගේ නඩුතීන්දූ වගේතර යම රජ්ජුරෝ යුක්්ටි සහගතව තමයි විනිශ්ෂයකට විනිශයක් දෙනීට අදාළ දනුවම්මධ්‍යන්නේනතකට ඒ යුක්ති සහගත තින්දු තීරණය සම්බන්ධව තමයි මේ පිටුළ බවතනය අමයාගේ නඩුතීද්දෝ වගේ. නේද ගැලවීමන වැඩදිකරෝ දඩනුව මනිවාරෙන් හම්බවෙන. පත්තට ඉපදී මනාවට නාඩම් පත්තට කියන්නේ දානිමැනීමේ ඒකකයා. නේද හු්ඩුවක් වගේ ප්‍රමාණයක් එතකොට මනාව කියන නැලීං. තවට මේක අදහස ගන්න පුළො නේ අඩු දෙයක් ලබන්න හිමිකම තීදී අඩු දෙයක් ලබන්න පමණයි ලැබීම තිනෙ නමු තීට වඩා වැඩි දෙයක් බලාපොළොත්තු වෙලා නිකං හිතරිද්දගන්න හිතරිදීම් ඇතිකරගන්න දුකට පත්වෙන්න අවශ්‍ය නැහැව වෙන්න හොඳ නෑකිනෙක්. ඉහල දෙයක් ලැබුන්නෑ කියලා. හාඩිය. ඊ නඟට තිස් දෙකේ නං අතල්හෙ දක්වා ප්‍රශ්නවලට පිරිිතුරු ලියන්න. බීරි අලින්ට වීනා ගායනා කිිරීමනේ ද විද්‍යහාාවට වැැඳනෙ පදුරටේ කියැමුකක්ද එ අරමුණකින් කටයුතු කරනකොට එ අරමකින් කටයුත්තු කරගෙන යද්දී වෙනත් දෙයක් සිදුවන අවස්ථාව ලෙදි වෙනත් දෙයක් සිදුවීමේදී තමයි මේ විද්‍යහාාවට වැදුනෙ පදුරට කියලා කියන්නේ. කතාව දෝලාවෙන් ගම්න පයි කතාව තරමට වැරනෑ නේද සමහර මිනිස්සු කටින් නබත්තල හිටවන මිනිස්ස ඉන්න කට මැද පමණක්ති දොඩෝන වනේ ද කටින් විතරක් කියවන හැබැයි ක්‍රියාවෙන්න්නේ ද ඔප්පු කරන්න නකරන්න ැහෙනම් කතාව තරමට වැඩ නැති අවස්ථාවල මේ දෙවෙන පිරුල භාවිත වෙන. ඒ නඟට පුතේ වත්ත බදදට දී ඇස්සට දතනියවීම වත්ත බද්ධටදී ඇස්සට ධාතනයවීමේ කියන්නේ මොකක්ද හොදට මතිකතියාගන්න දන්න එත්තම් තමන්ගෙදේ නැතිකරගෙන අනුන්ගෙන් ඉල්ලා ගැනීම නිද තමන්ගෙදේ නැතිකරගෙන අනුන්ගෙන් ඉල්ලාගන්න අවස්ථාවල මොකදදේදන්න පිරුල ඔකි ඕ වත්තබද්ධටදී ඇස්සට ධතනියවීම හරි කිස් දෙකට පිරිතුර තුන කොයි අතකින්මත් නිදහසක් නැති බව කිනි හිරියටත් මිටියටත් මැදවුනාා වගේ හනිදකිනිහිරියටත් කනි හිරියටත් කියන්නේ කම්මලේ තියෙන ආයුදයකට තමයි මේකිනි හිරිය කියන්නේ හනිද කනි හිරිය කියන්නේ කම්මලේතිෙන ආයුදයක් මිටියටත් මැදව වුණා වගේ කෙනක් කිසිම කොයිවි අතකින්වත් කිසිම විදිහකින්ව නිදහසක් නැති බව ඒ ළඟට කොට්ටෝරුව කෙසල්ගහට ඇන්නා වගේ කියන්නේ අරගරගන්න පුද්ගලයන් සම්බන්ධයෙන් තමයිනද අරගන කරන පුද්ගලන්ට මෙවැනි අවස්ථාවන්ට පත්වෙන වනේද කොට කොටා ගහිල්ලා ෙල්ග හට කටු හමොකද වෙන්නේ.ට පැටලෙනවනේද කොට්ෝරු ගිහිෙනම් කොට්ටෝරුුවක් හෙල්ගහට එන්නමගේ කියන පිරුල මේගැන අඩගර කරන්න පුද්ගලයන්ට මේ වගේ අවස්ථාවන්ට පත්වෙෙන්න්න සිද්ධ වෙන. පිරුල අපි දන්න පිරුලා. ගහෙන් වැටනු මිනිහට ගොනා එන්න වගේ කෙනෙ කල්ල සේ කරදනයකින් තවත් කරදරේකට පත්වීම. නිද කිරා බරව බෙහෙත් ගත්ත වගේ කෙනෙක නම්පුතේ මාත්තයක හරිටම දන්නේෙන හැක්ටිකක් හොයන්න ඕනේ. හරි ඒළඟට උත්සහ වන්තයා ජයගන්නා බව. තට්ටු කරන්නාට දොරෑරේ හරි. ගොඩහින්දන්න එව පෙරලනවා වගේ කියන්නේ වැඩේට නේද ඒ වැඩේට බහින්නේ නැතුව නේද කටින් පමණක් කියවීම නේද වැඩේට බැහැල ක්‍රියා කරන්නේ නෑ ගොඩයින්දන්න නැවපෙරලනවා කියනවා. ගමරාලග වැඩිල්ල වගේ මොකක්ද මේ ගමරාලග වෙඩිල්ල වගේ කියන්නේ ගමරාලග වෙඩිල්ල වගේ කියැන පුතේ ගමරාලගව තුහක්කුවත් තියෙනවා හරිද හැබයි ඒ තුවක්කෝ පොයිවිලාවකවත් පත්තුවෙන්නේ නැෑැ නිද ඩක්ගන්න පුලුවන්ද නම්බ ප්‍රයෝජනයක් ගන්න බෑ ඉහනම් පුත්තේ අපේ සමාජයේදී ප්‍රයෝජනයට ගත නොහැකි දෙයක් ගැන පවසන අවස්ථාවන් වනද කියනව මේ ගමරාලගේ වැඩිල්ල වගේ කියලා හනිද හරි ඒ රඟට කිරි මුහුදට හඳ පැහැවෝ වගේ කිරි මුහෝදට හඳ පැයවෝගේගෙන සතුටක් නේරිත්තා මත් ප්‍රීති ජනක අවස්ථාවත් සම්බන්ධයෙන් තමයි හතරවනි පිරුල යෙදෙන්නේ හඩ. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් තමයි කරන්න යන්න ව්‍යාකන්නා අනුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න කිය. ඒ ප්‍රශ්නයට තිස් පහෙයිදම් තිස් අටදක්වා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න අනෙක් පුතා පහට. තිස් පහට හතරවෙනි රටට දෑට හිතකාමී දරුවෝ බිහි වෙත්වා කියන පිළිතුර තමයි එන්නේ හතරවෙනි පිළිතුර. අ ගං මතුරින් ගෙවල් දොරවල් රාක්ෂියයක් විනාශ වෝහ කියන්න බෑවිනාශ විය. නේද. විිනිසුරු වන් තරඟපතිඵල දන්වාවි වෙන්ඩෝනි. ළමා පෙළ මහත් උද්‍යෝගයෙන් ක්‍රීඩා කලෝය වෙන්නෝනි. හැනිද හඩි. පඩාලෝය තිස්හයට ඕෝතුනම්, පාසල් ළමයින් සඳහාලිය වුණු පොත්‍රාශියක් ඇත එතකට ලියබුණු කියල එදින තින්හින්ද ළමයින් කියලා අනුක්තව කලිහන්න පුළුවවා. තුන්වෙනි පිරිිතුර තමයිෙන්නේ විදුහල් පතිතුමා විසින් ප්‍රදර්ශනය විවෘත කෙරෙයි වෙන්නඕන කරයි බැහැ කෙරෙ නේද මේ කර්මකාරකවාක්්‍යයක්නේ ගුරුවරු රැස්වීමට පැමිණ ඇත කියන බ ගුරුුවරුන් නෙන්න්්ඩෝනේ. නේද පූර ක්‍රියාවක්හරි භාවක්‍රියාවක් කරි තියෙනවනම් ඇතැන තේදු හම් ඇත එදුණ ගුරු අනුක්තවි නොහෙන ගුරුවරුන් වෙ ෝන හනිද ඉළඟට ධක්ෂ ලේකිකාවක් වන්නේ කෙසේද. නද ප්‍රශ්නවාචී යදුමකින් අවසන් වෙනවනං ඇයි කෙසේද වගේ මේ කත්‍රවාචක පදමොනව වෙන්න ද අනුත්ත වෙන්න ඕනේ දක්ෂ ලේකිකාවක වෙන්න නේ දැංහින වාකිරී තිහෙම අමතකයිනම් ඒ දහයිවසදද තිබ්බවාකිරී ටික හොන්තට කට පාඩන් කර ගන නිදසනුකුත් එක්ක. නිද එනම් තිස්සායට තුන්වෙනි පිළිතුර. ඉස් අතට ඕ පොත් කියවන්නෝ ලෝකය දිනන්නෝය ඔහු දක්ෂ ඉංජිනේරු වෙෙකුුවේ කියන්න බෑ ඔහු දක්ෂ ඉංජිනේරු වෙෙක් බයි නේද ආදක්ෂ ඉංජනේරුවෙක් වෙන්න මහු නේද. එහෙනම් ඔහු ඉංජිනේරුවෙක් කියන දෙකම උක්තසරූපෙන් දිියන්න ඕනේ. කම් කරුවෝ බොහෝ දෙනේක්ෂමදානයට සහය සහාය දැක් වූහ වෙන්නෝනේ. කාරක සභාව සිය යෝජනා ඉපත් කර ගත්තේය වෙෝනනි තිස්සට. දක්ෂ කීඩකයෙක්ව සිටී අසරත්න හදිසීම ල එකකිලදිකිවේ. එක එන්නෑ පුතා එමකද වයන්න තිනනවර්ට කලින් තියෙනකට මකක්ද වෙන්නුණ අනුක්ත වෙන්නෝ හනිද එ දක්ෂ ක්‍රීඩක යෙකු වෙන්නනේ දක්ෂ ක්‍රීඩක යෙකුුව සිටි අසරත්න හදි සිය මලය බල්ලෝ විසින් හාවෝ ඇල්ලෙති කියන්න බෑම කර්මකාරකනම් බල්ලෝකකිෙනක මොකක් වෙන්නෝොද ළමයි නුක්ද වෙන්නට බල්ලන් වෙන්න ඕනේ සබාතොමෝ සතුටින් විසිට ගියායා හොන්තට මතක තියාගන්න සාමාන්‍ය පෙළ විභාගිතන් ඉතර අහනවා මේ ඕතොමෝ සබහතුොමෝ තුමෝ නේදතෙමේ ඔය වගේ මේ කත්රූ පදදාලා හනුව සබහත් තොමෝ කියන එක සත්තුටින් විසිර ගියායි නිවැරදිතර සබාතොමෝ කියන ස්ත්‍රීලිින්ග එක වචන පදයක් එෙන සබාතොමෝ සත්තුටින් විසිට ගියායි කියලා වෙන්නනේ ඕතොමෝ සතුටින් විසර ඒත් ගියාය නේද ඕතුමෝ සතුටින් විසිට ගියාය සබාතුොමෝ සතුටින් විසිර ගියායි. ඒ විස්මිත පුවත ඇසූ සියල් ලන්ටම කම්පා වූහ මෙට බැසිියල් ලෝම. සියල් ලෝම කම්පා වූහ එෙනම් තිස්සටට තුන පිළිතුර. එනම් තිස් පහට හත්තර තිස්සයට න තිස්සතට දෙක තිෙස්සටට තුන හරි. තිස් නමේට කියන්න බලන්න. තිස්නමේට අයි හතළියටයි බාග කියන්න. පහත ප්‍රකාශ අත්තරින් නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න තිස්නමය බාග්‍ය ඕ හොඳ කිටිකතාවක ප්‍රධාන චරිත කිහිපයක් තිබේ හැකි කියෙක නිවැරදි නැහැ කෙටිකතාවක ප්‍රධාන චරිත එකක් හෝ මැඩිමුුණල් දෙකක් වගේ තමයි තියනෙනෙ නෙද එක් ප්‍රධාන චරිතයක් තමයි ස්මතුවෙන්නේ කිටිකතාවක. ඊළඟට හතලිහයට ඕ. දෙක් හතහිට දෙක නිවරදි. භාෂාවහි හස්සල බව නිර්මාණත්මකාගේ වැඩියම්ට හේතුවා නොවේ කියන එක නිවැරදි නොවන ප්‍රකාශයක්. නේද ඇයි ඒ භාෂාවේ හසල බව හසල බව කියෙන නිපුනත්වය නිපුනත්ය නිර්මාණයකගේ වැඩිවෙන හේතුව වෙනවා. නේද එහෙනම් තිස්නමට එක හතලිහෙට දෙක. හතලිහිින් කියද කියලා දාන්න.